සේවකයා බරපතල අනාරක්ෂිත තත්ත්වයකට ඇදලා දාලා තියෙනවා වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් වර්තමාන කම්කරු අමාත්‍යවරයාත්. යෝජිත කම්කරු නීති වෘත්තිකින් ඇතුළු පිරිස් විවිධ හේතු මත රට හැර යද්දී නව කම්කරු නීති හරහා තවත් විශාල පිරිසකට රැකියා අහිමි කරන තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි වෘත්ති සමිති චෝදනා කරනවා. අලුත් නීති හදන්න අපි දන්නවා කොහොමද මේගොල්ලෝ ලෑස්ති කරමින් ඉන්නේ. 1973 සම්මත වුණ සේවය අවසන් කිරීමේ පනත ගෙනල්ලා මොකද්ද කරන්න හදන්නේ? මෙතුවක්කල් තිබුණේ විනය ක්‍රියාමාර්ගයකින් පමණයි. විනය ක්‍රියාමාර්ගයකින් පුළුවන් මේ හාම්පුතුන්ට ආයතන හිමිකරුවන්ට තමුන්ගේ ගාව වැඩ කරන සේවකයෙක් කෙලියට දාන්න. හැබැයි මේ සේවය අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීමේ මොකද්ද වෙන්නේ? මේ හාම්පුතුන්ට පුළුවන්කම තියනවා කිසිම වග විභාගයක් නැතුව මෙයා එළියට දාන්න. කලින් කොහොමද තිබුණේ? සේවකයාගේ අවසරය අවශ්‍යයි. සේවකයාගේ කැමැත්ත ඕනා. ඊගාවට කම්කරු කොමසාරිස්ගේ කැමැත්ත ඕනා. එහෙමත් නැතුව ඒ දෙකම නැතුව එළියට දානවා නම් ලක්ෂ 25කටත් යටත්ව වන්දියක් දෙන්න ඕනා. හැබැයි මේ එකක්වත් සලකන්නේ නැතුව අද මේ පෞද්ගලිකාංශයේ සේවකයෝ ඉතාම නින්දිත විදියට එළියට දාන්න සැලසුම් කරලා තියෙනවා. සේවකයා බරපතල අනාරක්ෂිත තත්ත්වයකට ඇදලා දාලා තියෙනවා වර්තමාන රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් වර්තමාන කම්කරු අමාත්‍යවරයාත්. රාජ්‍ය සේවකයේ 2016 පස්සේ රාජ්‍ය සේවයට එකතු වෙච්ච රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප කප්පාදු කරන්න යද්දි, ඒකට අනපනත් සකස් කරන්න යද්දි, දායකත්ව විශ්‍රාම වැටුප ක්‍රමයක් හඳුන්වා දීම කරන්න යද්දි IMF එකේ උමනාවට පාර්ලිමේන්තුවේ එක්වරක් අවුරුදු 5කට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සාකච්ඡාවක් නැහැ. එතකොට සියලුම සාකච්ඡා හා කප්පාදු කිරීම සියලුම විකිණීම් මර්ධනය කිරීම තියෙන්නේ මේ පැත්තට. ඔවුන්ගේ සුඛ වේරණය පෙරටු කරගත්ත අනිත් පැත්තේ ඒ වැට්ටික ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා.